මෙවර ලොක කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් බොහොමයක් කතා බහ සමාජය තුළ ඇතිවුණා. ඒ අතර කතාබහට ලක් වූ තවත් ප්‍රධාන මාතෘකාවක් වන්නේ බටහිර ඉන්දිය කණ්ඩායම් නායක ක්‍රිස් ගේල් ගැනයි. යුනිවර්ස් බොස් හෙවත් විශ්වයේ ලොක්කා යන අනුවර්ත නාමයෙන් හඳුන්වන ක්‍රිස් ගේල්ගේ සම්පූර්ණ නම ක්‍රිස්ටෝපර් හෙන්රි ගේල්. මෙවර ඔහු සහභාගී වුණේ තම පස්වන එක්දින ලෝක කුසලානයට වන අතර මේ ඔහුගේ අවසන් ලෝක කුසලානයද වනවා. ඔහුගේ ජීවිත කතාව අපි කවුරුවත්ම දන්නේ නෑ. මේ කියන්නට යන්නේ මුළු ලොවක් ආදරය කරන ක්‍රිස් ගේල්ගේ දුක හිතෙන ජීවිත කතාවයි. ක්‍රිස්ටෝපර් හෙන්රි ගේල් උපත ලබන්නේ 1979 වසරේ සැප්තැම්බර් 21 වෙනිදා ජමයිකාවේ අගනුවර වන කිංස්ටන්හි උපත ලද ඔහු දරුවන් 5 දෙනෙකුගෙන් යුතු පවුලේ 4 වෙනියා. රොලින්ටන් නගරයේ ජීවත් වූ ගේල්ගේ පවුල සැබවින්ම ගත කරේ ඉතාමත් දුෂ්කර ජීවිතයක්. ඔවුන්ගේ නිවස ආවරණය කර තිබුණේ ලීපුවරු වලින් සහ රෙදි වලින්. කාමර දෙකක් පමණක් තිබූ නිවසේ එක් කාමරයක් දෙමාපියන් හටත් ඇඳවත් දෙකක් දමා තිබූ අනෙක් කාමරයේ ගේල් ඇතුළු දරුවන් 5 දෙනායි. ඉන්න එක් ඇඳක් ඔවුන්ගේ සොහොයුරියටත් අනෙක් ඇඳ පිරිමි දරුවන් 4 දෙනා හටවෙන් වී තිබුණා. නිවසේ පැවති දුෂ්කරතාවයට අමතරව නිවස ආසන්නයේ පිහිටා තිබූ හුණු කර්මාන්ත ශාලාවේ බලපෑමද ඔවුන්ට නොමදවම අත්විඳින්නට සිදු වුණා. කෙතරම් දුක්ගැහැට වින්දත් ගේල් හට ක්‍රිකට් ක්‍රීඩාව අරුමයක් නොවුණේ නිවසාවට ළමුන් නිතරම කළ ක්‍රීඩාව ක්‍රිකට් වූ නිසායි. උනබටවලින් ක්‍රිකට් පිති සකසාගෙන බිත්තිවල කඩුලු චිත්‍රණය කරගෙන තියෙන සම්පත්වලින් පුළුවන් හැටියට ක්‍රිකට් සෙල්ලම් කරා. ලූකස් ක්‍රිකට් සමාජයේ ගේල්ගේ නිවස ආසන්නයේ පිහිටා තිබූ හෙයින් ගේල්ගේ ක්‍රිකට් ගමනේ මූලික අඩිතාලම වැටුනේ ඒ හරහා. මේ දේවල් මෙසේ සිදු වුවත් ගේල්ගේ පවුල දැඩි ආර්ථික ප්‍රශ්නවලට පවා මුහුණ දුන්නා. සමහර දිනවලදී කන්න බොන්න නැතිව කුසගින්නේ පවා ඉන්නට සිදු වූ අතර පසුකලෙක ගේල් පිළිගෙන තිබුණා කුසගින්න නිවා ගන්නට තමන් සුළු රැකියාවන් වල නිරත වූ බවත් ඇතැම් විට සොරකම් පවා කළ බවත්. 1985 වසරේ ආරම්භන ලද ලූකස් ක්‍රිකට් සමාජයට සම්බන්ධ වන ගේල් මෙම ක්‍රිකට් සමාජයේ නොතිබෙන්නට ඇතැම් විට අදටත් මහපාරේ සිඟමන් යදින කොල්ලෙකු වන්නට තිබුණා. අනතුරුව කොදෙව් යවුන් කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තර තරඟවලටද ගේල් සහභාගී වුණා. 1999 වසරේ පළමු පෙළ තරඟ හිමිකර ගන්නා ගේල් ජගත් තරඟවරම් හිමිකර ගන්නේත් එම වසරේදී. ගේල් පිළිබඳව අපට මෙන්ම ඔහුටත් අමතක නොවන මතකයක් තිබෙනවා. එනම් ඔහු නායකත්වයෙන් ඉවත් කොට මාසයකටත් අඩු කාලයකදී ලංකාවට එරෙහිව පැවති තරඟයකදී ත්‍රිත්ව ශතකයක් රැස් කිරීමයි. මෙසේ සිය ගමන ඉතාමත් දුෂ්කර පසුබිමක් මත අසිරුවෙන් ගොඩනගාගත් ගේල්ගේ දුප්පත් නිවස අද පවා එලෙසින්ම පවතී. වෙලාවක් ලැබෙන විටදී අදටත් තමා සිටි තැන අමතක නොකරන ගේල් එම නිවස බැලීමට යන්න පවා අමතක කරන්නේ නෑ. ඒ ඔහුගේ කාරුණික භාවයට කදිම නිදසුනක් කීවාට වැරදි නෑ. අද වන විට ගේල්ගේ ආදරණීය බිරිඳ වන්නේ විලාසිතා නිර්මාණ ශිල්පිනියක් වන නටාෂා බ්‍රිජ්. ෆෝබ් සංග්‍රහවට අනුව මේ වන විට ගේල්ගේ ශුද්ධ වටිනාකම ඇමරිකන් ඩොලර් මිලියන 15 ඉක්ම වනවා. ඉතින් ජීවිතේ තමන් ඉන්න තැන ගැන හිත හිතා හූලනවට වඩා තමන් යන්න ඕන ගමන ගැන හිතනවා නම් ඒ ගමන වෙනුවෙන් කැප වෙනවා නම් අභියෝග කියන්නේ නිකම්ම නිකම් වචනයක් විතරයි. මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරගෙන යන්නත් අමතක කරන්න එපා.